ඔබෙකන්නේ සවසහයයි තිහ ප්‍රධහන ප්‍රෞෘක්්ති විකාශය සමකින් මම නචිත් මාතරකේ මම මදු නිකා කරපුටු කල අදත් මුලින් මවදහනය පුවත්සීරස් සලවෙත එවී ගිය පැය හතලිස් අටට විලංකාවෙන් කිස්සින්දු පොරෝනාා රෝගියකු වාර්තා නොවැත්දී සුව වූ තවත් හතර දෙනෙක් සියෙන්ි වෙස් වෙත. ටනායකින් රටට එන්න බැරිවුනත් වටින් පිටවෙන්න සියලු පහසුකක් කොරෝනාව හමුවේ ජනජීවිතය අදාල නොවෙන්න ජනාතිපති කාර්ස්සාධක බලකායින් මෙහෙයුම් කොරෝනා පැතිරීමේ ඉතා අවදානම් තලාපයට යාාපනයක් ඇදිරි නීතියත් දින්න නියමයක් නැතිවම ඇදිරි නීතිය නිසා කිසිදු ආදායමක් හොලබන පවල්වලට ආහාර හිමිකම් සාතික පතක් පොරෝනා උවදුර හමුවේ ජනතා වගකීම ගැන කාදිනල් මිපාණන් ස්වාතින රුපවාහනයෙන් රටම දැනුවත් කරයි. යහ පාලනයේ ගොදුරක් වූ රණවිරු වර්නායකට ජනපති සමාව. බස්වාදීන්ට පහිනී විශේෂක අත්විකාශය සහමකින් මෙන්න දැන් ලැබුණු විශේෂ පෝතක් කොරුණවෛරසේල් රටතුළ භ්‍යාපතිය වැැවීමට රජයගෙනයන වැඩපිළවෙල ශක්තිමත්කිරීම සඳහා භර්ත තිස්වනදා සිට අප්‍රියල් තුන් පිණිතා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා අත්‍යවශසේවා ලෙස නම්කර ඇති ආයතන හැර සියලුම රාච්ච අර්ධරාජ්‍ය හා පෞද්ගලිකංශයේ ආයතන බේ අටතට ගැනෙනවා මෙම කාලසීමමාව රජී නිවාඩු දින ලෙස සලකන්නේ නැති බයි ජනාධපති මාත්‍යංශීර් නිවේතනය කරන්නේ මහ ජනසේවා අකණ්ඩව පවත්වාගෙනයාම රජී වගකීම වනවා එහෙත් ජනතාව එක් ැස්සීම වලක්වා ස්වැං නිරෝධහයනයකට ඉඩ සැලසීම මෙහි අරමුණයි மර්තු වෙසි වනදා සිට වෙසි හ් පින්දා දක්වා කාලේද නිවසි සිට වැඩකරන සතියක් ලෙස නම්කර තිබුණ. ක්‍රියාතාමය අදාළ කාලසිමාව තුළද ඉදිරියට ගෙනයා යුතු බයි රජය තැනුම් දෙන්නේ මෙන්න එම ප්‍රෘත්්තියෙන් නැවතාත්. කොරනාා වරසේ රටතුළ ්‍යපතතිය වැලැවීමට රජයකෙන යන වැඩ පිළවල ශක්තිමත්කරීම සඳහා මාර්තු තිස්වනදා සිට අපප්‍රියල් තුන් පිෙනිතා දක්වා නිවසෙ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. අත්‍යවශ්‍යසේවා ලෙස නම් කරඇති ආයතන හැර සියලුම රාච්ච්‍ය අර්ධරාජ්‍ය හා පෞද්ගලිකංක්ශයේ ආයතද මේ අටතට ගැනෙනවා මෙම කාලසිීමමාව රජී නිවාඩුතින ලෙස සලකන්නේ නැති බවයි ජනාධිපති මාාත්‍යයක්ං ශ්‍රලිේතනය කරන්නේ. බාහ ජනසේවාක්ඩව පවත්වාගෙනයාම රජී වගකීම වනවා. එහෙත් ජනතාව එක්්‍රැස්වීම වලක්වා සොයං නිරෝධහනයකට ඉඩ සැලසීම මෙහි අරමුණයි. මාර්තු විසි වනදා සිට විසිහත්තෙන්දා අදක්වා කාලේද ඩෙවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කර තිබුණා. එම ක්‍රියාදාමය අදාළ කාලසිමාව තුළද ඉදිරියට ගෙනයායුතු බවයි රජයදැනුම්තිෙන්නේ. අද දිනිය තුළද කිසිදු කොරෝනාාරෝගයෙකු මෙරටින් වාර්තා නොවෝ බව සෞඛ්‍යයාමාතය පවිත්‍රවාන්‍ය ආරචිමහත්මිය පවසනවා. ජාතික භෝධන රෝග වි්‍යාර්තනය ප්‍රතිකාර ලබමින් සිරි තවත්රෝගින් හතරදෙනෙකුද සම්පූනසුවය ලබා අද පිටත්වගිය බවයි, COVID-19 වැලවීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යසානයේදී අමාතිවරිය සඳහන් කළේ. මෙ අතර නිරෝධහැන්ට ලක් වු තුන්වන කණඩයමත් අද නිවෙස් බලා පිටත්වගා. මුළු මහත් ලෝකයම බීතියට පත් කළ. එවගේම ඉතාම දියුණු වෛද්‍ය සේවන් තිබින වටවල් වලට කරකයාගත නොහැකි තත්ත්වයක් උදා කළ COොVවිD-19 වරසය සම්බන්ධයෙන් අපේ රටේ තත්ත්වය සැලකිලට ගනිද්දී. ගෙවිීිය පෑ විසි හතර ඇතුළට අපේ වටින් කිසිදු කොරෝණ ආසාධිතයකු වාර්තාවනේ නැහැ. ෞඛ්‍ය මා්‍යවරිය ප්‍රකාශ කලා මේ ඒතාමත් හොඳ තත්ත්වයක් එවගේම අපි ලෝකේයට ආදර්ශයක් ලබාදමින් ඉන්නවාය කියෙන කරණාව. එ වගේම මේ මොහොතේ දී අප සතුව වගක මක්තිබෙනවා. අපේ තවතවත් ශක්තිමත් වෙමන් මේ මොහොතේ දී. තව තවත් අපේ භග්ම ඉෂ්ඨ කරමින් මේ අවස්ථාවදී කටයුතු කළ තු කෙන කාරනාව අතරි තුන්වැනි කන්දායම අද දවසේදී නිරෝධායන්ට ලක්වීමෙන් අන්තුරම බොහෝම ආරක්ෂිතව ආර්ක්ෂක අංශවල සහයෝකයේ ඇතිව තමන්ගේ නිවස් බලායමට කටයුතු කලාාකාරය අපි දැක්කඒවගේම මේ වනවිට තවත් එක් රෝගියෙක් දැනිිසත්කාර ඒ එකකයක ප්‍රතිකාර ලබනව අහුත් සමඟ මුලු. රෝගින් සංක්‍යාව දැඩිසත්කාර ඒ කැ ප්‍රතිකාර ලබන තුන්දනෙක් බවට මේ වෙනකොට පත්තල තිබෙනවා මේ COොVI-19 හදුරත් එක් එවගේම පොලිසිය දුරකතලංක කිහිපයක් හඳුන්වා දුන්නා අපි රටේ ජනතාවට එතමයි නිරෝධානයට ලක්විය යුතු යම් කෙනෙක් සිටනවා නම් තවමත් නිරෝධානයට ලක්් නොවී ඔවුන් සම්බහන්ධයෙන් ඔබ දැනුවත් කරන්න පොලිසිය. ඒ වගකීම ඉෂ්ටකිරීමේ කාර්භාරය මහජනතාවට මේ වෙනකොට පවරා තිබෙනවා. එ වගේම නිරෝධෑන්ට ලක්වුවන් පිටත්වය අවස්ථාවේදී ඔවුන් ආර්ක්ෂක අංශවලට නිතාමත් ප්‍රශංසාාවෙන් කතා කලාකාරය අප දැක්වා ඔවුන්ට පස්සුකම් ලබාදුම් ආකාරය පිළිබඳව ඔවුන් අතා කළා. ඉතින් අපි ඔබටත් සේපත් කරනවා ඔබ නිරෝධායනයට ලක්වියයුතු කෙනෙක් නම් හැකි තරම් ඉක්මනින් ඒ සමාජ වගකීම මේ මහොතේ දී ඔබ ඉෂ්ට කළයුතුයි. එයටට කරෝනා ආසාධිත රෝගීන් අසූ අට දෙනෙකු ජාතික බෝන රෝග විද්‍යායතනෙහි ප්‍රතිකාරලබනවා තුන්දෙකු දැරිසත්කාර එකකට ඇතුලත් කරසිටිනවා වැලින්ද මුලිකරහලේ දසදනෙකුද මුල්ලරයාාව මූලිකරෝහලේ එක් අයකුද ප්‍රතිකාරලබන බවයි, වසංගතලොක විද්‍යංශය පවසන්නේ දැනට වද්‍ය අධක්‍ෂ යට ේෙටන පුද ගැන් සංඛ්‍යාව දෙසිය පනස් පහ ොරන රෝගෙන් ගෙන් ති හරදනකම හමයි ඇත්තේ ෝදායන මධ්‍යස්ථානබලින්. ම ක්ක සිදනුද කළුතර ස්ශ්‍රික්කය හර දෙනකුද ගම්පාදි ස්ශ්‍රික්කෙන් දසදනකුද පතරම ශ්‍රක්කය වදනකුදවාර්තාාවනා දැන ශ්‍ර ලංකාෙන් හම රෝගගේෙන් ස්ුවේල ප ස්සංන්කයාව හතක්. කරෝනා රෝගය වැලදී ID රෝහලයේ ප්‍රතිකාර ලබපු තවත් හතර දෙනෙ සුවවී රෝහලෙන් තමන්ගේ නිවාස නිවරෝධානය සඳහා පිටත් කර යවනු ලැබුව. ඒ වගේ අද මාමිහි කතා කරන මේ මොහොත වනති. අද දවසටත් කොරෝනාා රෝගය තහවුරු වෙච්ච. කිසිම රෝගියෙක් ගැන අලුත්වාර්තාවක් නෑ. මෙත්‍ර නිරෝධායන්ට ලක් වූ තුන්වන කණ්ඩායමත් අද නිවස් පලාපිටත් වගේයා. ශ්‍රී ලංකා යුදහමුදාා විසින් පවත්වා ගැන ැනු ලබූ නිරෝධාන මධ්‍යස්ථාන වලින් දෙසය විසිතුන් දෙන්නකු නිරෝධායන කටුතු දිනදා හතරක නිමාවීමෙන් පසුව වෛද්‍යවරුන්ගේ උපදෙස් මත නිදහස් කරනු ලැබවා. ඔවන්ත් අවදුරට තින දාහතරක් වංසාහ නිවෙස්වල නිරෝධාන කටුතු වල ඉන්න කියලා. ඔවුන්ට උපදෙස් නබාදිල තිබෙන.ඇය අනුව හැසිත් අට දෙනෙක් නිරෝධාන කටුතු නිමවෙලා සවාජයට ඇතුළක්වෙලා තිබෙන. ආරක්ෂක හමුදාව ඉටු කළ මෙහ නිරෝධහනන්ට ලක්වූ සිල් දෙනාගේ පැසසුමට ලක් වුණා. නිෙරෝධහනයටට ලක්විය යුතු. එඒත් මෙතෙක් නිරදායන මධ්‍යස්ථානයක හෝ සිය නිවසේ සස්වයන් නිරෝධාහනට ලක් නොවූ පුද්ගලැන් සම්බන්ධයෙන් තුරතුරු බිඳුවයි එකයි එකයි දෙකයි, හාරසිය හතලිස් හතරයි, හාරසිය අසුව හෝ බිඳුවයි එක එකයි දෙකයි, හාර්සිය හතලෙස් හතරයි, හාරසිය අසූ එකි අන දුරකතන අංකවලට දැනුම් දෙෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙැටවෙ පැමිනිසිට විදෙස් සංචාරකයන් ආපසුසි යටටවල් බලා යැීමට වැඩි පිළිවෙලක් සකස්කරතිබෙනවා. මේමන පිට රට තුළ විදෙස් සංචාරකයන් දහ අ දහස් අනොතුන් දෙනෙකුසිටන බවයි ශ්‍රි ලංකා සංචාක සංවර්ධන අධිකාරය පවසන්නේ. විදේශ කටයතු අමාත්‍යංශය තනාපතිකාරයාල සහ මමාහුම සරිස්කාරයාල සම්බන්ධී කරණය කමින් මෙම පිරිස සීරටල් බලා යීමටයුතු කරෙනවා ශ්‍රීලාංකාට විදෙස් වට පලසිට මනීම තානම් කරතිබ ද නිරටින් පිටවයාම භධාවකින් ොරවසිතු බනවා ශ්‍රීලාංකන් ගුවන් සමාගමට අයත් ගුවන් ා. සෑමදිනකම මහා බ්‍රතාාන්‍ය, ඔස්ට්‍රීලියාව සහ ජපානය කරාපයාසර කරනවා. ඇදිරින තිය පවතින සමේද ගෝන්ටිකට පත අවුසරපත් ප්‍රක්ටිස තලකමින් ගුවන්තුුප පල කා පැමිණිය හැකිබවයි සංචර්ක සංවර්ධන අධකාරිය සඳහන් කරන්නේ. රහ ුම්පාන කරගත නොහැකි සංචාර්කයන්ට දහනව්‍යයි දොළ හා චනිික අන්ගේේ හෝ ලංගම ඇති පොලිසිය ඇමතිමින් ඊට පහසු කම්ලබාගත හැකි. කොරුණනා වරසය මැඩ පැවත්වීමට අවශ්‍ය සියලු වෛද්‍යෝපර රෝහල් වෙතලබාද ඇතිබව සෞඛ්‍යමත්‍යන්ශය පවසනවා එස හරුපයල් ියන අටසේක ූල ප පාදන ලබද තිබෙනවා. හ පති කාර ලබ හල් හතටස සහ රෝධාන මධ්‍යස්ථාන් සඳහා අවශ්‍ය පුද්ග ආරක්ෂත උපරන වයිදදි සැපියම් අශ මගින් ෙදාහැරීමට සියලු කටයුතුය දාතිබෙනවා එම කටයුතුස්බලීමට අමාත්‍ය පයත්‍ර ව රචි හද ියද වදදි සැ ියම් අශයට අද පරවර පැමිනි . ල දෙක මාත්‍යවරේ ෙත ආරක්ෂි උපකරණතවයක් බාරදීමටද කටයුතු කලා මේ අතර මක ආවරණ පැළඳීම සම්බන්ධයෙන් වැරදි මත සමාජතයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා මක ආවරණ පැළැදීමඳහ සෞඛ්‍ය අමාත්‍යංශි නිර්දේශ කරන්නේ රෝගී ය ස්තක කරන පුදගලයන් ඔවුන් සමග ලඟින් ඇසු කරන පුද්ගලයන් රෝගී රැ බලාගන්න ෞඛ්‍ය සේවකයන් සහ ශසන රෝග ක්ෂණ පෙන්නුම් කරන පුදගලයන්ටයි.සාමා්‍ය දගලයන් එතිනදා ජීවන කටයුතුලදී මොක ආවරන පැදීම සෞක අත්‍ය. මෙම අවස්ථාවදී නිර්දේශ නොකරන බව එම අමාත්‍යශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. මොකආරණ වැරදිීට භාවිතකිරීමෙන්, රෝගය වැඩි වශයෙන් බෝවීමේ අවදහනමක් ඇති අතර භාවිත කළ මොකආවරණ තැන තැන බෑහකිරීමෙන් එම අවධහනම තවත් ඉහලයන බවයි එම නිවේදනේ වැදුරටත් දැක්වෙන්නේ. ගැබි මවරුන් වෙනුවෙන් පෑවිසි හතර පුරාක්‍රියාත්මක වන චනික දුරකථන සේවාක්, ප්‍රසවහා නාරිීවේද වෛද්‍ය සංගමය හඳුන්වාදී තිබෙනවා. බිින්දුවයි හතයි එකයි බින්ඳුවයි? තුන් සේ එකයි දෙසිය විසි පහ දුරකතනංකේ ඔස්සේ ගැබි මවරුන්ට සිය සෞඛෙටලු පිළිබඳව තොරතුර දැනීමට මෙ මගින් හැකිවනවා. මෙ අතර අතවශ්‍ය අවෂ හඟගේකින් තොරව කණ්ඩව සේීමේ වැඩ පිවෙලක්ද ක්‍රියාත්මකයි. දිය වැඩියාව රුදිර පිඩනේ ඇතුළ, බෝනන රෝග සදාහපතිකාරලබන රෝගීන්ට හඟගේකින් තොරව වෂ්ද ලබාදීම සඳහා, අවශ්‍ය කඩනම්පියවර ගැනීමේ අරමුණින් සාකච්ඡාවක් අරලිකහ මන්දිරයේ දී පැවැත්වුණා ඒ අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ උපද දෙස්මතයි. අත්‍යවශය මහජන සේවා අකන් ඩවස්තැපීම මෙහයවීම සම්බන්ධි කරණය සහ පසුව පරම් පිණසූ ජනාතිපති කාරසාදක ලකායිය සභහපති බැසිල්රජපක්ෂ මහතාගේ සහ අවෂදක්ෂත්‍රය නිධරන්ගේ සහභාගත්වෙනුයි එමසාක් කච්චාව පැත්තුනේ ඉරි මාස හිපයකට ප්‍රමාණවත් පරිදිී දේශය වශයෙන් මෙට නිපවන අවෂද තොග ගබඩාවල පෞතින බව මෙහිද හෙිබුනා. ඉන්දියාවන් අවෂද ආනාෑනයේදී ැටලු පෞතින බව වෂද ආනානකරුවන් පෙන් බාදුන්නා. එම අවස්ථාවදීම බැසිල් රාජ පක්ෂ මහතා. ඉන්ද රජයේ සෞඛ්‍ය ලධාරන සමග දුරකතරලින්සාකච්ඡා කර ගටලු විසඳීමට පියවරගත්තා. වෛ්‍ය උපකරණ ගටු ඇතිවන අවස්ථාවලදී ඊට විසිනුම් ලබාදීමට වෛත්‍ය උපකරණ ඉන්ජිනරු සංගමය මෙහිදී එකඟ වනාා. COොවිID- ස වන සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අර්මමුදිලට ශ්‍රී ලංකා පරිපාලන සංගමය, රුපයා ලක්ෂ විසිපහකමුදලක් පරිත්‍යයාග කලා. සංගමයේ සභාපති, ප්‍රා්චන්ද්‍රීර්ති මහතා අතින් ජනාතිපති ගොටාාවේ රාජ ක්ෂම තුමාවෙත ප පරිත්‍යයා භහර කරුණා. මේ COොI-19 වසංගතය පිළිබඳව ලෝකය ගැන අවධහනයම කරත්තිී. අපිට වාර්තා වනවා ඇමරිකාව මේවනවිිට. තම රටේ විශාලතම සහන පැකේචය ලබා ගැනීමට මේ වනපිට කටයුතු කරමින්ඉන්නවා. ඇම පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ පවතින සෞඛ්‍ය අර්ුදය හමුවේ තමයි ඔවුන් මේ තීරණය අරගෙන තිබෙන්නේ ඒ අතරේ ස්පාන්ඥය මෙ වනවිට මරණ අතින් දෙවන ස්ථානයට පත්වෙලා තිබෙනවා. ගෙීගිය පෑ විසි හර ඇතුළ ස්පානයෙන් මරණ හයිසිය පණස් හයක් වාර්තා වනා මේ කොවිD-19 හදුර හේතුවෙන්. එවගේම මේටෙක්සස් ප්‍රාන්තේ ආණ්ඩුකාරවරයා. පටි මහ වෙනස් විදිිය ප්‍රකාශයක් කරලා තිබෙනවා ඔහු සදහන් කරලතිබෙනවා සෞඛ්‍ය ක්‍රියාමාර්ක හේතුවෙන් වටයි ආර්ථිකය අවපාතයකට අර්බුදයකට ලක්ුණවාට වඩාටයි සමස්ත වැඩිට ජගානය මරණය කරා යෑමට ඉඩ ලබාදීම වඩාත් සුදුසුයි කියේලා ඒවගේ ඕවනි පැතර කියෙනවා ඔහු උනත් ඒ ඉරණම ගොදරීම සිත් වෙනවා නම්. ඔහුත් එස දහ සූ දානම් කියලා. එවගේ වෙනස් විදිිය කතාවක් අපිට දක බලාගනීමට හැකාව ලැබුණා ජාත්‍යන්තර මාධ්‍ය පිළිබඳව අවධහනය යො කරනකට COවි-19 හෙවත් නව කොරණා වෛරසය ව්‍යාපතිය හතුවන් ලෝක ජනගහනයන් තුනෙන් එකටම තම නිවස්වර විස්ටි ීමටතුව ඇති බව විදෙස් ජාරකයන් පෙන් ාදෙනවා. ලොව රටල් සහස්වයන්පාලන ප්‍රදේශ එකසය අනු අටක ව්‍යාපතවී ඇති නව කොරෝණා වෛරසේ හෙතුවන් ලෝපුරා ආසාධිත්‍යයන් හාර්ලක්ෂ අසූ අට දහස්, තුන්සිය අනු හදදින කුවාර්තාාව වන අතර ඉන්සුවේ ලැබු සංඛ්‍යාව එකක්ෂ දහත් දහස් හයිසිය හතාක්. මියගේ සංඛ්‍යාව විසි දහස් හැට හතක් ලෙසවාර්තාාවනවා. නව කොරුණනාාවරසේ පැතිරීමේ කේද්‍රස්ථානය වූ චීනයේ දෙවනදිනයටත් කිසිදු නව ආසාධතකු වාර්තා නොෝ බව පවිදෙස්වාර්තා පෙන් වාාදනවා. කෙේ නමුත් චීනේ වෙත විදේශන් වලින් පමණි පිරිස් හතුවන් මෙමන පිට නව ආසාධතයන් හැට හතත් ඊදිනයේ වාර්තා වූ අතර මරණ හයක් දවාර්තාබනා. චිනයේ වහා නගරය මස දෙකට පමණ පසුව ඊදිනයේදී සිය කටයුතු යලි ආරම්භ කලා. ද හගේ පැදරීමම වලක්වා ගැනීම පියවරක් ලෙ ගේන් ෙට ගොස් ආසධතැන් පිඳ ස්වා ැලීමේ ඩ පි ලක්ද ආරම් කරතිබෙනවා. ඉතාලියයේ ඒඒදදිනිය තුළ මරණ හයසි අසු තුනක් වාර්තාාව මත් සමඟ මුළුමරණ සංඛ්‍යාව මෙ වනවිට හත්දහස් පන්සිිය තුනක් වනවා. ආසාධතයන්න සංඛ්‍යාව හත් ලක්ෂ පනස් දහසකට ආසන්න බීතිබෙනවා. උතුරු ඉතාලියයේ වැඩිම මරණ සංඛ්‍යාවක්වාර්තාභූ අතර එම තත්ත්වය දකුණු ඉතාලට ්‍යාපතුවීම වැලක්වීමට එරට සෞඛ්‍ය බලඳ හරින් දැඩි පරිශ්‍රමයක නිරිත්ත වෙනවා. රහල්ල වැදදි සින සියලුම රෝගින් සඳහ ඉතාලියයේ සෞඛ්‍යයංශ ඉතාමත් විශිෂ්ට සේවාක් සලසන බව අපිට දකින්න පුළුවක් ක්ේෂ අපි කියන්න කැමති විවිධ මාධ්‍යවලඒයාගේම විට අඩවිවල විවිධෆස්බුක්ළ පලබෙන වාර්තා වෙනවා ඉතාලිය සහරක් රෝගෙන්ට ප්‍රතිකාරන්න නැහැ කිය එක මුළුමලින්ම අසත්යක් මේවන විට ඉතාලිය විිෂ්ට සේවාක් සිදුකරවා ඔවුන්ගේ සෞඛ්‍ය සේවා තුළ තුූ පෑ විසි හතර තුළ ස්පා්නයෙන් මරණ හයිසිය පනස් හයක් වාර්තා විතිබෙනවා. යනුව ස්පා්නයෙන්න් මෙමනවිට වාර්තාාව ඇති මුළු මරණ සංඛ්‍යාව, තුන්දහස් හාරිසිය හැට හතක්මන අතර, මුළු ආසාධතයන්ගේ සං්‍යාව, හතලස් නවදහස් පන්සිය පහළවක්. ඉතාලියයේ ඒයේ දිනේදී වාර්තාාව වූ මරණ සංඛාවට වඩා, වැඩි මරණ සංඛ්‍යාවක්, ස්පාන්යෙන් ගෙවු පෑ විසි හතර තුළ භාර්තාාවනා. ස්පාagneෙන් වාර්තාාවූ රර්ණ සංඛ්‍යාව, චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවට පඩා, ඉහළ අගයක් ගන්නා බවයි වෙද ස්වාර්තාපෙන් බාදෙන්නේ. මෙ පස්කුණයකින් ඉහලෑමක්ලෙ සයිවාර්තාවන්නේ. ස්පානයේ උප අගමතිවරයාද වර සිරගොතුර වී ඇතිබව වාර්තාාවනවා. සාධතියන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවමනටවල් අතර, තුන්වනස්ථානට පත්තසිටින ඇමරිකාවේ ගත වූ පෑවිසි හතර තුළ නව ආසාධතයන් දස දහස් හත්සිය අනු හයක් වාර්තාවීමත් සමඟ. එරට සමස්ත ආසාධතයන් සංඛ්‍යාව හැට අට දහස්ස ඉක්මවාතිබෙනවා. වෛරසේ හතුවෙන් නිියවියෝක් ප්‍රාන්තේයට වැඩිම බලපෑමක් එල්ී ඇති අතර එහි සේව වෙනතව සිටන පොිස් නිටදහරින් තුන් සේකට ආසන්න පිරිසක් ආසාධනට ලක්ව ඇතිබයි වාර්තාාවන්නේ. බන අපෙල් විසි දෙබනදා රුයාව පැත්තිමට නමතිව තිබූ ව්‍යවස්ථංශදධ ෝජනාවලිය සම්බන්ධය චන්දවවිමසීමම වෛරස ්‍යපතිය සැලිලට ගණමින් දින නියමයක් නැතිව කල්ගමන බවට එරට ජනාතිපති වලඩ්මර් පොටින් ජාතිය අමතා ප්‍රකාශකරති බෙනවා. වසග්‍රතත්වය මැට පැවත්තිීම සඳ හා දුප්පත් අටවලට ඩොල බිලියන දෙක ජාත්‍යන්තර මාංශී ආාර අවශ්‍ය බව එක්ස ාතින්ගේ ප්‍රධානේ ඇන්ටෝනියෝගුටරෙස් භ්‍යාචනයක් ඉදිරි පත් කරමින් පවසාති බෙනවා. ඉන්දාව සම්පූර්ණයෙන් වසා දමා අදරිදින දෙගක් ගත වන අතර නීති කඩකළ පුද්කලයාන්ට දැඩි නඳුවම් පැවීමට එරට පොලිසිය කටයුතු කළා ඉන් අනුතුරුව අදදිනේදී බොහෝ පිරික් නීතියට අනුකත්ත වෙෙන් කටයුතු කිරීමට පියවරගත් බවයි බුදෙස්වාර් තාසඳන් කළේ. අපිට විශ්වාසයි යළිත් අපිට මොකආවරණ නොමැතිව නිදහසේ හුස්ම ගත හැකි වටක් නිර්මාණය කරගත හැකයි ඉතාමත් ඉක්මනින් එබෙනුවෙන් ඔබ අප සියල දෙනාම අපේ වගකීම නිවර්දිවශ්ඨ කළ යුතුවී එක ජීවිතයක් නිසා තවත් ජීවිත සිය දහස් ගණනක් අවධහනමත ලක්කරනමාට වඩා අපි දැන්ම අපේ වගකීමමවිෂ්ට කරම අපිට හැකියාව තිබෙනවා මේ ශ්‍රී ලංකාව ොවි- 19 වසංගතයෙන් සම්පූර්ණයෙන්ම බේර ගන්නට. ජනජීවිතය ජතා පරිදිී පවත්පාකනයාම සඳහා අවශ්‍ය මෙහිුම් බලය ජනාධිපති කාරිසාධක බනකායවෙත පැවරීමට ජනාධිපති ගොටාභේවාජ පක්ෂ මැතිතුමා පිවරකිෙන තිබෙනවා. ජනධීපතිතුමාබවෙත ආ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවර ඇති බලතල ප්‍රකාරව, රන වරසය මෙරටින් තුරන්කිරීමේද සමස්ත ජනජීවිතය යතාපරදිී පත්වාගෙන යම් සඳහා වූ මෙහිුම් බලය මෙ අනුව දැනට ස්ථාපනය කර ඇති ජනාිපති කාරසාදන බලකායට පැවරෙනවා. ජනාතිපති විශේෂ නියෝජත බැසිල්රජපක්ෂ මහතා එම බලකායේ සභහපතිවරයාාවන අතර අග්‍රාමාත්‍යය අතරේ කළේකම් ඇන්ටන් ප්‍රරාමහතායි ලකම්වරයාාවන්නේ. ත් අන්ඩුකාරුන් මාත්‍යංශ රස්සක ේකම්වරුන් ත්‍රවීද හමුදාපතිවරුන් වැඩ බලන පොිපතිවරයා ඇතුළ, ආරක්ෂක අංශප්‍රධානින් දෙපාර්තමේන්තු සංස්ථා සහ අධිකාරී රැසක සභාපතිවරුන් මෙන්ම දිිස් ්‍රික්හ ප්‍රාේශය ලේම්මරන් ජනාධපති කාරසාදක බලකායේ සසාමාචිකයන් වනවා ජනතිපතිතුමා විශේෂ ගැට නිවැදනයක් මගින් එම ලකායට පැවරන බලතල සහ කා්‍රයන් ප්‍රශයට පත් කරතිබෙනවා. කොරනා වරසේ පැතරයා මේේ වැඩ අවධානමක් සයිහිත ොඹ කලුතර ගම්පහා, පුතලම යාපනය මන්නාරම කිලිනොච්චිය, ෞන්‍යාවස් සහ මුොලතිව දිස්පරික් වලට මෙහිදී පමක්ත්වය හිමිවනවා. කෘෂය නිෂ්පාන අකන්ඩුව පාත්වාගෙන යාමසඳහා ගබීන් මෙත පහසුකම් සැපීම. අත්‍යවශ්‍ය වලි ආහාර සහ අෞෂද මෙන්ම අපනයන පහසුකිරීම සඳහ ආයතන සම්බන්ධී කරණයකිරීමද බලකායට තේසිු කරනු ඇති. රාමියය වශය නිෂ්පාදය කරන ආර දෙදජුවම පරිෝක්‍යන්ට ලබාදීම සහ. මෙහවම් ර්තා ජනාධපත්තුමාවත ඉදිරිපත් කිරීමද බලකාය කටයුතු කළයුතුයි. සමුර්පකාර සතොස් ආර්ථිකමධ්‍යස්ථාන සුපිරි බැෙන සැල්ජාල සම්බන්ධිරණය කිරීම මෙන්ම වංජ බැකු විවෘත්තව පවත්වාගෙන යමද බලකායිෙන් අපේක්ෂා කරනවා. කොරෝණ වෛරසිය ව්‍යාප්තියේ ඉතා අවදානම් කලාපලෙ සහඳනාගත් කොළඹ කළුතර සහගම් ප ිස්්‍රක්. එනම් බස්වාහිර පලාත තුල ජලිදැනුම් දෙනතුරු ඇන්ද්‍රනීතිය ක්‍රියාත්මකව පවතිනවා. යාපනයේ දිස්්‍රික්කයට පනවා ඇති ඇදිරි නීතියද ජලි දැනුම් දෙනතුරු දීර්ග කරතිබෙනවා. උතුරු පලාතේ බෞ්‍යියාව මන්නාරම කෙරෙනනොචිය මුලතිවඋස්සාහ යාපන දිස්්‍රක්වලට පනවාති වූ ඇදිරිනීතිය හෙට උදස්සන හයට ඉවත්කිරීමට නීමතිව තිබුණා. ඒෙත් පවතින තත්වය සැලකිලටගෙන යාපනයේ දිස්්‍රික්කට පමනක් ැවත දනුම් දෙනතුරු එ දීර්ගකිරීමට රජ්‍යතීරණය කරතිබෙනවා. යනුව පුත්තලම දිස්්‍රික්කයේ සහ යාපනය හැර උතුරපලාතේ සෙසු දිස්්‍රික්ලට පනවාති ඇදිරි නීතිය, හෙට උදැසන හයට ලිහිල්කොට එදිනම දහවල් දෙකට යළි පැනවෙනවා. එසේ පනමන ඇදිරි නීතිය මාර්තුත්තිහ. එනම් ලබන සඳදා උදස්සන හයට ඉවත්කොට එදිනම දහවල් දෙකට ක්‍රාත්මක කරෙනවා. අද උදස්සන හයට ඇදිරිනීතිය ඉවත් කළ දිස්්‍රික්්ල අද දහවල් දෙකට යි ඇදිරිනීති්‍ය ක්‍රාත්මක අතර ඒවත් කෙරෙන්නේ ලබන සඳදා උදැස්සන හයටයි. දෙම හවල් දෙකට එම ප්‍රදේශලට ඇදරි නීතිය ්‍රාත්මක කරන බව ජාතිපති මාද්‍යාංශය නිවදනය කරනවා ඇන්දිරි නීතිය ල පපත්වන කාලය තු ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයහ වනත් හන්ඩ නිවසේ සිටමලිදීගතහැකිමන පරිදි නොට වවසපීමට රජය සීවල් වි දහ ස ති ට ප ද ීතේ පි න්ඳ ප්‍රකාශ් පත්තර ඇති ේලාව නැවත දනම්දන ර වලංග බයි ජාතිපති මාධ්‍යශ සඳහන්රන්න. බස්නාහිර සහ උතුර යන පලාත් සහ පුොත්තරම් දිිස්ක්‍රික්කේ හැර සෙසුපදේශවල ඇඳරි නීතිය අද උදෑස්සන හයට ඉවත්කර යළි දහවල් දෙකට පැනවුනා. ඇඳරි නීතිය තාවකාලකව ඉවත් කළ කාල් සිීමමාවේදී, අත්‍යවශ්‍ය බහන්ඩ මිරදී ගැනීමට ජනතාව නගරවෙතක මින සිටියා. වලෙන්සල් ඉදිරිපිට අධනේදීත් දිගු පෝලිම් දගත හැකිවුනා. බොහෝ පිරි සෞඛ්‍යශ මෙන්ම රජී ලබාදුන් උපදෙස් පිරිපදමින් දෙදෙනෙකු අතර පර්තරය මිට්‍රයක තබා ගැමින් බහ් මිරදීගත්තා. වෙනසෙල් තුළටද එකර ශාල පිරිසක් ඇතුරත් කරගන්නේ නැතිව සෞඛ්‍ය ආරක්ෂිතව එම කට යුරුසිදු කරුණා. එහෙත් ඇතැම් ස්ථානබල එම උපදෙස් පිලින් නොගෙන ක්‍රියාරන ආකාරයද දැකගත හැකි වනාා ඇදිරිනීතිය බලපයක්ත්වන කාය තුළ දිවනේ සරු දිස්්‍රික් අතර ගමනා ගමනය සම්පූර්ණයෙන්ම තහනම්මනවා විදේශය සංචාරකයන් ප්‍රගනයාමද දහනම් බවයි පොලිසිය පවසන්නේ. ඇදිරිනීති කාලය තුළ ඔසු සල්ද දෙවෘතව තැබෙනවා. ෑමදිස්්‍රික් එකක ගවිතන් කටයුතු වෙනුවෙන් අවසර හිමි වන අතර සහල් ඇතුළු අත්‍යවශ්‍යත්‍රාව්‍ය ප්‍රහණයටද අවසර ලබාදී තිබෙනවා. කොරෝනා වරස ව්‍යාප්තියේ අවධහනම් අවස්ථාවෙන් මෙදීමට හැකිවන්නේ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කළ සෑම අවස්ථාවකදීම සියල් දෙනා උුවගකි මෙන් ප්‍රාකිරීමෙන් පමණක් බවයි ආරක්ෂක අංශ අවධහරණය කරන්නේ.